ආයුබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ DD Sign Graphics YouTube channel එකත් එක්ක ඔයාගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කර ගැනීමට තියෙන channel එකක් තමයි මේ අද tutorial එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ text එකක් split කරලා image එකක් එක්ක නිර්මාණයක් කරන්න කොහොමද කියලා හරි අපි InDesign වලට ගිහින් tutorial එක පටන් ගමු ඔයාට පේනව ඇති මම මෙතන අලුත් ડોකියුමන්ට් එකක් ඕපන් කරලා තියෙනවා. ඒක A4 landscape sheet එකක්. මුලින්ම මම type tool එක select කරගන්නවා. ඊළඟට click කරගෙන drag කරලා text box එකක් create කරගන්නවා. ඒකේ මම type කරනවා වචනයක්. මේ වචනය ඕනම එකක් වෙන්න පුළුවන්. මම type කරන්නේ D design කියලා. මම මේක click කරලා text එක select කරනවා. ඔයාට මෙතන options ගොඩක් තියෙනවා. font එක select කරන්න වගේ දේවල්. ඔයාට මේ panels ලබා ගන්න පුළුවන් window drop down menu එකට ගිහිල්ලා. ඒ වගේම ඔයා InDesign අලුත් version එකක් නම් පාවිච්චි කරන්නේ ඔයාට මෙතන දකුණු පැත්තේ properties panel එකේ ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මේ text එකේ font එක වෙනස් කරනවා. ඒ වගේම අපිට text එකේ size එකත් මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඒත් ඔයා මෙතනින් click කර කර text size එක වෙනස් කරන්න ගියොත් ඒක හරිම හැමින් සිද්ධ වෙන්නේ. අපිට පුළුවන් මේක ඉක්මනින් කරන්න. මම මේ selection tool එක select කරගෙන ඊට ඉස්සෙල්ලා මම මේ text එක මත right click කරලා පහළ fittings වලට ගිහින් fit frame to content කියන option එක select කරනවා. ඊට පස්සේ මට පුළුවන් resize කරලා බලන්න. frame එක විතරයි resize වෙන්නේ. ඉතින් අපි මේක undo කරමු. දැන් අපිට පුළුවන් Mac වලද PC වලද ඉන්නේ කියන එක මත පදනම්ව command හරි control හරි press කරගෙන ඉස්සෙල්ල වගේම resize කරන්න. එතකොට distort වෙනවා. ආයි undo කරමු. දැන් ඔයා command control එක shift key එකත් hold කරගෙන resize කළොත් ඒක සමානුපාතිකව resize වෙනවා. ඉතින් properties panel එකේ click කර කර කරනවට වඩා මේක හරිම ඉක්මන් ක්‍රමයක්. ඒ වගේම අපි command control shift එක option හරි alt key එකත් එක්ක hold කරගෙන resize කළොත් center එකේ ඉඳගෙන scale කරගන්න පුළුවන්. මේ මම කිව්වේ ඔයාට ඉක්මනින් resize හා scale කරන්න පොඩි tip එකක්. දැන් මම මේක page එකේ center එකට ගෙනිලා තියෙනවා. ඔයාට පේනවා ඇති InDesign එකේ තියෙනවා අනෙක් Adobe apps වල වගේ smart guides. ඒක ආධාර කරගෙන මට පුළුවන් center එකේ ලේසියෙන්ම තියාගන්න. ඒ වගේම මේක ටිකක් ලොකුයි වගේ. ඉතින් මම ආයි scale එක ටිකක් අඩු කරගන්නවා. ඊළඟට මම rectangle tool එක අරගෙන rectangle එකක් ඇඳ ගන්නවා. නැවතත් InDesign මට උදව් කරනවා page එකේ හරි මැද හොයාගන්න. මම මේක resize කරනවා පහළටම page එකේ වම් පැත්ත වැහෙන විදියට. දැන් මම මෙතන මේ කුඩා arrow එක click කරොත් select වෙලා තියෙන object එකේ fill හා stroke color මාරු වෙනවා. දැන් මට පුළුවන් මේකට color එකක් දෙන්න. මම දෙනවා මේ color එක. කරදර වෙන්න එපා. ඔයා කැමති ඕනම වෙලාවක ඔයාට color එක change කරන්න පුළුවන්. මේවා global swatches නිසා මෙතනින් color එකක් තෝරගත්තම ඒ color එක මෙතනින් වෙනස් කළොත් ඒ color එක apply වෙලා තියෙන object එකේ color එකත් update වෙනවා. දැන් මේ rectangle එක තියෙන්නේ text එකට උඩින්. ඉතින් මම rectangle එක මත right click කරලා arrange send to back select කරලා ඒක text එක පිටිපස්සට යවනවා. ඊළඟට edit copy කරලා paste in place කරලා page එකේ දකුණු පැත්තට drag කරනවා. හරියටම භාගයක් නෙමෙයි වගේ. ඇයි එහෙම වුනේ?
ඔයාට මතකද මම ස්ට්‍රෝක් කලර් එක ෆිල් කලර් එකට මාරු කළා. එතකොට ඉන්ඩිසයින් එකෙන් ෆිල් වෙන්නේ ඇතුලේ විතරයි. ස්ට්‍රෝක් එක ෆිල් වෙන්නේ නැහැ. ඒ නිසායි මෙතන හිඩසක් ඇති උනේ. දැන් zoom කරලා ඒක හරියටම ටච් වෙන විදිහට drag කරමු. මේකට මම දෙනවා මේ කලර් එක. ඒක ඕෆ් වයිට් කලර් එකක්. දැනුත් ඔයාට පේනවා ඇති මේ රෙක්ටැන්ගල් එක තියෙන්නේ ටෙක්ස්ට් එකට උඩින්. ඉතින් මම ආයි රයිට් ක්ලික් කරලා සියල්ලන්ගෙම පසුපසට යවනවා. එතකොට ඒක ටෙක්ස්ට් එකෙන් පිටිපස්සේ තමයි තියෙන්නේ. මම දැන් ටෙක්ස්ට් එක මැනුවලි චලනය කරනවා ඊ අකුරේ මේ ලයින් එකත් එක්ක මේ රෙක්ටැන්ගල් එකේ ලයින් එක සමපාත වෙන විදිහට. ඒ කියන්නේ දැන් ටෙක්ස්ට් එක තියෙන්නේ හරිම සෙන්ටර් එකේ නෙමෙයි. ඒත් මගේ ටෙක්ස්ට් එකේ ඊ අකුර තියෙන්නේ ආසන්න වශයෙන් මැද නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයකුත් නෙමෙයි. ඉතින් මෙතනින් තමයි ටෙක්ස්ට් එක ස්ප්ලිට් වෙන්නේ. මම හිතනවා ආට තේරෙන්නේ නැති කියලා. හරි නේද? ඊළඟට මම කරන්න යන දෙයට කලින් ටෙක්ස්ට් එක අවුට්ලයින් එකක් විදිහට ක්‍රියේට් කරගන්න වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ටෙක්ස්ට් එක තවදුරටත් ටෙක්ස්ට් එකක් නොවේ කියලා. ඉන්ඩිසයින් එතකොට ටෙක්ස්ට් එක සලකන්නේ වෙක්ටර් ෂේප් එකක් විදිහටයි. ඉතින් මෙතනදී ඔයාට ටෙක්ස්ට් එක වෙනස් කරන්න බැරි වෙන එක තමයි අවාසියක් විදිහට තියෙන්නේ. ඉතින් ඔයා ටෙක්ස්ට් එක අවුට්ලයින් කරන්න ඕනේ. ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක, ටයිප් කළ යුතු වචනය වගේ දේවල් හරියටම ඩිසයිඩ් කරලා ඉවර වුණාට පස්සේ. ඉතින් මම පෙන්වන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මම යනවා ටයිප් ක්‍රියේට් අවුට්ලයින්. ඔයාට පේනවා ඇති දැන් මේක බ්ලැක් ෆිල් එකක් තියෙන සාමාන්‍ය ෂේප් එකක් බව. දැන් අපි මේකේ කලර් එක වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. දැන් බලන්න මම මේ ටෙක්ස්ට් එක නැත්තම් ටෙක්ස්ට් ඉමේජ් එකට කරන්න යනද. ටෙක්ස්ට් ඉමේජ් එක සිලෙක්ට් වෙලා තියෙද්දි මම ෂිෆ්ට් එකත් එක්ක මේ මැජෙන්ටා බොක්ස් එකත් ක්ලික් කරලා දෙකම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔබ්ජෙක්ට් පහළ තියෙන පාත් ෆයින්ඩර් ක්ලික් කරනවා. ඔයා ෆොටෝෂොප් හෝ ඉලස්ට්‍රේටර් වල පාත් ෆයින්ඩර් ඔප්ෂන් එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාට මෙතන තියෙන සමහර ඒවා හුරු පුරුදු වෙන්න පුළුවන්. ඇත්තටම අපි තෝරගන්න යන්නේ එක්ස්ක්ලූඩ් ඕවර්ලැප් කියන එකයි. ඉතින් මම මේක ක්ලික් කරාම මේක දැන් බ්ලැක් ෆිල් එකක් සහිත තනි ඔබ්ජෙක්ට් එකක් බවට පත් වෙනවා. මම කලර් එක මාරු කළොත් ඔයාට පේනවා සියල්ලම අප්ඩේට් වෙනවා කියලා. දැන් ඇත්තටම අපිට මේකට ඉමේජ් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒ ඉමේජ් එක මේ මැජෙන්ටා කලර් එක තියෙන සියලු ප්‍රදේශයන්ට ඇප්ලයි වෙනවා. ඒ අපි ටෙක්ස්ට් එකයි බොක්ස් එකයි පාත් ෆයින්ඩර් ඔප්ෂන් එකෙන් එකට මර්ජ් කරපු නිසා. ඉතින් අපි ඉමේජ් එකක් ඇඩ් කරමු. සිලෙක්ට් වෙලා තියෙද්දි මම යනවා ෆයිල් ප්ලේස්. මෙතන තියෙනවා මම pixabay.com එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක. මෙතන රිප්ලේස් සිලෙක්ටඩ් අයිටම් කියන එක ටික් වෙලා නැත්නම් ඒක ටික් කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි සිලෙක්ටඩ් අයිටම් එක රිප්ලේස් වෙන්නේ. දැන් අපේ සිලෙක්ටඩ් අයිටම් එක වෙන්නේ ටෙක්ස්ට් එකත් එක්ක මර්ජ් කරපු මේ මැජෙන්ටා බොක්ස් එක. ඉතින් ඒක තමයි ඉමේජ් එකෙන් රිප්ලේස් වෙන්නේ. අපි ඕපන් ක්ලික් කරලා බලමු. ඔයාට පේනවා ඇති ඉමේජ් එක මේ භාගයට විතරක් නෙමෙයි අනිත් භාගයේ තියෙන ටෙක්ස්ට් එකටත් ඇප්ලයිඩ් වෙලා තියෙනවා කියලා. අපි මේක සිලෙක්ට් කරලා මූව් කළොත් සියල්ලම ඒ සමග මූව් වෙනවා කියලා ඔයාට පේනවා. අපිට පුළුවන් ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එක සිලෙක්ට් කරලා එහෙම නැත්නම් මෙතන ඩබල් ක්ලික් කරන්න. එතකොට කර්සර් එක හෑන්ඩ් ටූල් එකට මාරු වෙනවා. ඒ කියන්නේ අපිට දැන් ඉමේජ් එක අයිටම් එකට ගැලපෙන ආකාරයට රීසයිස් කරන්න, මූව් කරන්න වගේ පුළුවන්. මම ඒක මේ විදිහට මූව් කළොත් ඔයාට පේනවා මෙතන ඉමේජ් එක නැහැ කියලා. ඒ නිසයි මේ මැජෙන්ටා කලර් එක පේන්නේ. අපිට ඕන නම් බැක් ස්පේස් හරි ඩිලීට් හරි ප්‍රෙස් කරලා ඉමේජ් එක ඉවත් කරන්න පුළුවන්. නමුත් මට දැන් ඒක කරන්න ඕන නැහැ. ඒ නිසා මම අන්ඩු කරනවා. මට මෙතනින් ඉවත් වෙන්න ඕන නම් වර්ක් ස්පේස් එකේ ඕන තැන ක්ලික් කරාම හරි. දැන් නැවතත් මේන් සිලෙක්ෂන් ටූල් එක සිලෙක්ට් කරලා ෆයිල් ප්ලේස්. මම දැන් වෙනත් ඉමේජ් එකක් සිලෙක්ට් කරනවා. අපි මේක සිලෙක්ට් කරලා අන්තිමට ඇඩ් කරපු ඉමේජ් එක රිප්ලේස් කරමු.
මේක දැන් ලස්සන ටෙක්ස්චර් එකක් වගේ. ඉතින් ඔයාට ඔයාගේ ග්‍රැෆික් එකට මේ වගේ ලස්සන ටෙක්ස්චර් එකක් ඇඩ් කරගන්න ඕන නම් මේ විදිහටත් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන තියෙනවා අනිත් භාගයේ කලර් එක. මම මේකට දාලා තියෙන්නේ මැජෙන්ටා 10%ක් හා බ්ලැක් 5%ක් තියෙන ඕෆ් වයිට් කලර් එකක්. මට අවශ්‍ය නම් මේක බ්ලැක් කරන්නත් පුළුවන්. ඒත් මම කලින් තිබුණු ඕෆ් වයිට් කලර් එකම තියෙනවා. මම හිතනවා ඒක ගැලපෙනවා වගේ කියලා. හරි. මේ තමයි ස්ප්ලිට් රිවර්ස් ඉමේජ් ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් කරන විදිහ. මේ ක්‍රමයට නමක් නම් මම දන්නේ නැහැ. ඒත් මම හිතනවා මේකට සුදුසු නමක් ඇති කියලා. ඒත් ඔයා දන්නවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම කැමතියි ඒක දැනගන්න. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා කියලා. ඔයාට යම් ප්‍රශ්නයක් හෝ කමෙන්ට් එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් සුබ දවසක්. ගිහින් එන්නම්.